කොහොමද ඉතින්? අද නම් ඔන්න මම ගොඩ දවසකින් වෙඩින් එකට යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මම අද ඇඳන් යන්නේ සාරී එකක්. මේකප් එකත් මම තනියම තමයි දාගත්තේ. කොණ්ඩෙත් සරල විදිහට මමම තනියම දාගත්තා. සාරී එකත් ඒකල ඉතින් මමම ඇඳගත්තා. මම ගොඩක් වෙලාවට එහෙම තමයි කලාතුරකින් තමයි වෙන තැනකට ගිහින් මේකප් එකක් හෙයා එකක් දාගන්නේ. ගොඩක් වෙලාවට මම තනියමම තමයි මේ දේවල් කරගන්නේ. අද ඉතින් මං ගොඩාක් සිම්පල් සාරි එකක් තමයි ඇඳගෙන යන්නේ. ඔයාලට කියන්න විශේෂ දෙයක් තියෙනවා. මේ සාරි එක මට මේට අවුරුදු 18කට කලින් මගේ බිග් ගර්ල් පාටි එකේදී තෑගි හම්බවුණ සාරි එකක්. ඉතින් මෙච්චර කල් කඩන්නේවත් නැතුව ඒ විදිහටම තිබිලා මට මේ වෙඩින් එකේදී හිතුණා මේ වෙඩින් එකට මේ සාරි එක ඇඳුත් හොඳයි කියලා තමයි මේ අඳින්න ගත්තේ. බලන්නකෝ කව එදා මට මේ සාරි එක හම්බ වෙනකොට මං හිතුවානේ ඇයි මට සාරි දුන්නේ මෙහෙම කියලා. මම ආස හිටනේ නැහැ. ඒ වුණාට ඉතින් දැන් මේක මට කොච්චර ප්‍රයෝජනවත් වුණාද. සාරි එක හොඳටම තියෙනවා, මොනවත් වෙලා නැහැ. අද මම අඳින්නේ pearl jewelry. මොකද ජැකට් එකේ pearl work එකක් යන නිසා මං earrings, necklace, bangle ඒ ඔක්කොම pearl වලින් දාන්නම් කියලා හිතුවා. අනික මම ගොඩාක් ආසයි pearl jewelry අඳින්න. ඉතින් අද වෙඩින් එකට යන්නේ අපේ හබි මමයි. අද වෙඩින් එක මගේ යාළුවෙක්ගේ මං අඳුරන නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි. ඒ නංගිව දැන් මං අවුරුදු 10ක් තිස්සේ අඳුරනවා. ඉතින් හබීටත් එන්න කිව්වා. ඉතින් හබීවත් අද එක් කරගෙන තමයි මම වෙඩින් එකට යන්නේ. මේ වෙඩින් එක නම් මට ටිකක් විශේෂ වෙඩින් එකක්. මොකද මේක තැමිල් වෙඩින් එකක්. ඉතින් මම ගොඩාක් ආසාවෙන් යන්නේ අද එයාලගේ චාරිත්‍රය හැම බලන්න. එයාලගේ චාරිත්‍රත් එක්ක වෙඩින් එකක් මම ඊට කලින් ඇත්තටම මම ගිහිල්ලා බලලා නැහැ. ඒ නිසා අද ගොඩාක් ආසාවෙන් යනවා ඒ චාරිත්‍රය හැම පොඩ්ඩක් බලාගන්න. හෝල් එක ඇතුළට ඇතුල් වෙද්දිම එළියේ නංගිලා දෙන්නෙක් ඉඳලා ඇතුළට යන අයගේ පොට්ටු තියෙනවා. ඉතින් අපෙත් තිබ්බා. අපිට ඒකනම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද අපි එහෙම එකක් දැනගෙන ගියේ නැහනේ. අපි අද ඉතින් චාරිත්‍ර ටිකක් පටන්ගෙන තිබුණේ. අපිත් ටිකක් කලින් ගියා. චාරිත්‍ර පොඩ්ඩක් ඒ වෙලාවේ පටන්ගෙන වගේ මං හිතන්නේ. ඉතින් මෙයාලගේ චාරිත්‍ර ගොඩාක් තියෙනවා. හරිම ලස්සන චාරිත්‍ර. ඒවා බලන් ඉන්න ආසයි. හරියට අපේ පෝරු සෙරමනි එක වගේ තමයි. මෙයාලගෙත් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අම්මා තාත්තලා අක්කලා නංගිලා නැන්දලා මාමලා නෑනලා මස්සිනාලා ඒ වගේ ගොඩක් අය මෙයාලා කරන චාරිත්‍ර ගොඩක් තියෙනවා. ඒවා මේකයි මේකයි කියලා කියන්න මට මතකත් නෑ. සමහර ඒවා මං හරියට දන්නෙත් නෑ. ඇත්තටම හරිම ලස්සනයි. අපි එක එක්කෙනාගේ සංස්කෘතිය එක එක විදිහනේ. ඉතින් මට හරිම ආසයි ඒවා බලනකොට. ඉතින් චාරිත්‍ර ගොඩක් ඉවරුණාට පස්සේ තැල්ල බඳින වෙලාව ආවා. තැල්ල බඳින වෙලාවට එක්කෙනෙක් අපිට දීලා ගියා මෙන්න මේ මොනවදෝ එයාලට ගහන්න කියලා තැල්ල බඳින වෙලාවට. ඉතින් මේ වෙලාවේ බෙර ගහලා එහෙම ඉවර වෙලා තැල්ල බඳින වෙලාවට අපි මේවා එයාලගේ ඔළුවට ඉහන්න ඕන. ඉතින් අපි මුදුමාරු කරනවා වගේ තමයි එයාලගේ මේ තැල්ල බඳින එක. අපි නම් මුදුමාරු කරාට පස්සේ මුද්ද ඕන වෙලාවක ගලවලා තියෙනවනේ. ඒ වුණාට මෙයාලා මේ බඳින තැල්ල නම් කවදාවත් ගලවන්නේ නැහැ මොනම හේතුවකටත්. මෙයාලගේ බෙල්ලේ හැමදාම මේක තියෙනවා. අවුරුද්ද එක දවසකට මේකේ නූල මාරු කරන චාරිත්‍රයක් කියලා එකක් තියෙනවා. ඒ දවසට විතරයි මේක ගලවලා නූල මාරු කරන්නේ. ඉතින් අපේ අම්සිනංගිගේ මල්ලිගේ වෙඩින් එක තමා මේ. අම්සිනංගි දාල ගොඩාක් ලස්සනට හිටියා. මල්ලිත් එහෙම තමා. ඉතින් එයාලා ලස්සන මල් මාල දාලා ඔළුවට මල් ගහලා ඉතින් හරිම ලස්සනයි.
ඉතින් මෙයාලගේ මං ආසෝන හරීම ෂෝක් චාරිත්‍රයක් තිබුණා. චාරිත්‍රේ නම් මෙයාලගේ මුට්ටියකට මුද්දක් දාලා දෙනවා. ඒක වතුර එක මොනවද තියෙනවා. ඉතින් ඒකේ මුද්ද හොයන්න ඕන. දෙන්නට චාන්ස් තුනක් දෙනවා. ඒකේ වැඩිපුරම මුද්ද ගන්න එක්කෙනා තමා දිනන්නේ. ඉතින් කොහොම හරි අපේ අම්සිනංගි තමා දෙපාරක්ම ගත්තේ. මල්ලිට පුළුවන් වුණේ එකපාරයි. එයාලා කියපු විදිහට මට අක්ක කෙනෙක් කිව්වේ මුද්ද ගන්න කෙනා තමා ගෙදර. ගෙදර ඉතින් මට ඒක හරියට කියන්න තේරෙන්නේ නැහැ. ඒ අක්කා කියපු විදිහට ගෙදර ඉතින් වැඩි බලතල තියාගෙන ඉන්න කෙනා තමා මුද්ද වැඩිපුර ගන්න කෙනා. ඉතින් අපේ අම්සිනංගි තමා දෙපාරක්ම ගත්තේ. චාරිත්‍ර ඔක්කොම ඉවර වෙලා අන්තිමට ගියා මේ දෙන්න එළියට. සාමි එළියට එක්කන් ගියා. එළියට එක්කන් ගිහිලා ලස්සන චාරිත්‍රයක් තිබුණා. ඉතින් මේ මල්ලි අපේ අම්සිනංගිට ඉර පෙන්නනවලු. ඉතින් ඉර පෙන්නලා කියනවා මොනවද කියන එක මට තේරුන්නේ නැහැ. අරුන්දති අරුන්දති බලනවා කියලා තමයි යාළ එළියට එන්නේ. ඉතින් ඉර පෙන්නනවා. ඉතින් මල්ලි තමා නංගිට ආන් ඉර තියෙනවා කියලා එහෙම මොකද්දෝ එකක් කියලා පෙන්නනේ. චාරිත්‍රය ඉතින් හරිම ලස්සනයි. අක්කා කෙනෙක් කියපු විදිහට මටත් තේරුණ විදිහට එයා කිව්වා පත්තිනි මෑණියෝ තරුවක් වෙලා අහස ඉන්නවා කියලා. ඉතින් පත්තිනි මෑණියෝ විවාහයකදී ගොඩක් මූලික තැනක් ගන්නවනේ. ඉතින් පත්තිනි මෑණියන්ව තමා මේ නංගිට මේ මල්ලි පෙන්නුවා කියලා මට කිව්වේ. ඉතින් අපි ආව ගමන් වෙල්කම් ඩ්‍රින්ක් එකක් නම් ගත්තා. ඊට පස්සේ මෙයාලා අපිට දුන්නා සූකිරි ටිකන් කඩල පරිප්පු වගේ එකක්. ඒක මං කඩේ දැකලා තිබුණට කලින් කාලා තිබුණේ නැහැ. එහෙම එකක් දුන්නා. ඉතින් ඒවා කෑවා. රටේ ඉඳි කෑවා. මෙයාලගේ ඉතින් පැන්රස ජාති තමා දෙන්නේ. ඉතින් ඒවා කෑවා. ඊට පස්සේ ඉතින් මට ෆොටෝ ටිකක් ගන්න ඕන වෙලා එළියට ගියා. හබියව බලෙන්ම ඇදගෙන ගියා. ෆොටෝ මේනියාව ඉතින් තියෙන්නේ මටනේ ළමයි. නොන්න දැන්නම් ලෑස්ති වෙන්නේ අපි ලන්ච් එක ගන්න. එළවලු බත් තිබුණා. තව සුදු බත් එකක් තිබුණා. ඉතින් හපි මායි නම් එළවලු බත් විතරයි බෙදාගත්තේ. තව එතකොට චිකන් කරි එකක් තිබුණා. චිකන් ගත්තා. මාළු තිබ්බා. මාළුත් ගත්තා. ඊළඟට සුපුරුදු පරිප්පුව තිබ්බා. රසම රස බටු මෝජු එකක් තිබුණා. උම්බලකඩ සම්බල තිබුණා. තව එතකොට සලාද එකක් තිබුණා. මැලේ පිකල් තිබුණා. මැලේ පිකල් නම් මම ගොඩක් කන්න ආසයි. හස්බන්ඩ් කැමති නැති නිසා එයාට දැම්මේ නැහැ. තව ඉතින් පපඩම් තිබුණා. මම ඉතින් පපඩම් පොඩ්ඩක් වැඩිපුර ගත්තා මම පපඩම් කන්න ආස නිසා.
ඉතින් කෑම ටික නම් රසට තිබුණා, ඇත්තටම කියන්න වරදක් නැහැ කෑමල රස නම් හොඳටම තිබුණා. අද මේ වෙඩින් එක තියෙන්නේ මාතලේ පවන හෝටල් එකේ. කෑම නම් ඉතින් හොඳට තිබුණා, කියන්න කිසි වරදක් නැහැ. කන වෙලාවේ තෝන් ඉති මොනවදෝ කියව කියව තමා කන්නේ. අපි බත් කාලා ඉවර වෙලා ඊළඟට ඩෙසර්ට් ගත්තා. ඩෙසර්ට් එකට තිබුණේ වැනිලා අයිස්ක්‍රීමුයි ජෙලි. ඉතින් අයිස්ක්‍රීමුයි ජෙලි දෙකම මම ගත්තා කන්න. කාලා හැම ඉවර වෙලා ටිකක් වෙලා ඉඳලා අපි දෙන්න දැන් යන්න තමා ලෑස්ති වෙන්නේ. අම්සිනංගිටයි මල්ලිටයි කතා කරලා අපි දැන් යනවා. ඉතින් අම්සිනංගිටයි මල්ලිටයි සුබ විවාහ ජීවිතයකට මම ආසිරි පතනවා. ඉතින් ළමයි, මේ වගේ තවත් ලස්සන බ්ලොග් එකකින් අපි ආයෙත් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.